අයිබෝවන් සුබෝදෑසනක් අද දවසත් ඔබ සියල් දෙනාටම යහපත් දවසක් නිදුක් නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් කොයිගෙන බොහෝ වැදගත් විශේෂ තොරතුරු තමයි බලන්න යන්නේ. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න, දන්න යාළුවන්ටත් ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. පළවෙනින්ම කොයි දිනාර රේට් ගැන බලමු. ලංකා මුදල් වලින් දිනාර එකක වටිනාකම රුපියල් 971.62. ඉන්දියානු මුදල් වලින් දිනාර එකක වටිනාකම රුපියල් 271.297. මෙන්න මේ ගාණ ගෙවන්නේ අල්මුල්ලා එක්ස්චේන්ජ් ඇප්ලිකේෂන් ඔන්ලයින් හරහා. අල්මුල්ලා එක්ස්චේන්ජ් ජෙමියාල තියෙන මැෂින් ගාණ බලමු. ඉන්දියාවට රුපියල් 271.62, ලංකාවට රුපියල් 971.06. ජෙමියාල තියෙන මැෂින් වල ගාණ හොඳයි නම් විතරක් දාන්න. එයාලගේ කමිෂන් ගාණ දිනාර එකයි කාලයි. කොයිට් සියලුම එක්ස්චේන්ජ් වල එකොන් නම්බරේ හංගනවා. මේ පිළිබඳවත් ඔබට නිරන්තරයෙන්ම මතක් කරනවා. ඔබ අලුත් එක්ස්චේන්ජ් එකට පර්ණ කොලයක් අරගෙන යනවා නම් ඒකේ account number තියෙනවද කියලා අනිවාර්යෙන් බලා ගන්න. එහෙම නැතිව ලියලා අරගෙන ගියත් නිවැරදි අංකය ලියලා අරගෙන යන්න. එක නම්බරයක් හරි වැරදුනොත් ඔබගේ මුදල් ලංකාවට එවන්නේ නැහැ. එම මුදල් නැවත ලබා ගන්නත් දවස් ගාණක් පරක් වෙනවා. නැවතත් කමිෂන් ගාණ ගෙවන්න වෙනවා. මේ වැරද්ද බොහෝ දිනකට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම මතක් කරන්නේ. United Gulf Exchange Corporation ඉන්දියාවට ෆිලිස් 750යි ලංකාවට දිනාර 1යි අය කරන කමිෂන්. Al-Zamil Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. UJ Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. Kuwait Asian International Exchange දිනාර 1යි සහ ෆිලිස් 750ක් අය කරන කමිෂන්. Kuwaitට ඇතුළ Al-Nada, ARY, Amman Exchange, UJ, Al-Zamil, Ansari Exchange, Lulu Exchange, Joya Lucas, KB, UAE, Oman Exchange, Bahrain Exchange, BEC, World Street Exchange මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන්ජ් තියෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල ෆිලිස් 900යි, ෆිලිස් 750යි, ෆිලිස් 500යි. මෙන්න මේ වගේ විවිධ ගානවල අය කරනවා. Oman Exchange, Al-Nada, ARY, UJ, Al-Zamil, Ansari Exchange මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන්ජ් වල. ඒ වගේම ඊයේ දිනේදී මට සහෝදරෙක් දෙනවත් කරලා තිබුණා Kuwait City වල තියෙන ARY Exchange රුපියල් 977ක් ගෙවනවා. ෆිලිස් 900යි කමිෂන් උත් අය කරන්නේ. ARY Exchange ගොඩාක් තැන්වල තියෙනවා. පුළුවන් තරම් මෙන්න මේ වගේ එක්ස්චේන්ජ් හරහා ඔබගේ දුක් මහන්සි වෙලා හම්බ කරන වේට පෙවන්න. ඒ වගේම තවත් අනිත් එක්ස්චේන්ජ් වලත් සාමාන්‍ය ගාණක් රුපියල් 975, 77, 76, 72 මේ වගේත් ගෙවනවා. පුළුවන් නම් ගෘහ සේවිකාන්ටත් මේ අවස්ථාව ලබා දෙන්න රියදුරන්. කොයි තරම් මිලගෙන බලමු. කැරට් 18 ග්‍රෑම් එකක් දිනා 17යි ෆිලිස් 336යි. කැරට් 21 ග්‍රෑම් එකක් දිනාර 20යි ෆිලිස් 226යි. කැරට් 22 ග්‍රෑම් එකක් දිනාර 22යි ෆිලිස් 50යි. කැරට් 24 ග්‍රෑම් එකක් දිනාර 23යි ෆිලිස් 115යි. කඩවල වල ගිහාම ඔබට මීටත් වඩා සමහර විට ෆිලිස් 250ක් ෆිලිස් 300කින් අඩුවෙන් ගන්නටත් පුළුවන්. නමුත් මම කියනට මිලට වඩා ෆිලිස් 250ක් ෆිලිස් 200ක් අඩුවෙන් කඩවල් වලත් ලැබෙන්නට ඉඩ තියෙනවා. එයාලගේ ස්පෙෂල් ඩිස්කවුන්ට් හරහා. අද හෙට හදිස්සියෙන් ගන්නම ඕන නම් මේ දවස්වල මිලදී ගන්න. අකාම නැති අයගේ විශේෂ අවධානයට ලියාපදිංචි වූ අයට අංක 356ක් ලැබිලා තියෙනවා. ඒ වගේම අද දිනේ ඔබට පෙරවරු 8:30 සිට පසුවරු 12:30 දක්වා කාලය තුළ ගිහිල්ලා තානාපති කාර්යාලයෙන් ඒ ඔයාගේ තාවකාලික බලපත්‍රය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ පිළිබඳව තවත් විශේෂ වැඩි තොරතුරු ටිකත් ඒ වගේම මේ නම් ටික අංක ටිකත් ඔබට දෙනවත් කරනවා වීඩියෝ අවසානයේදී. ඒ වගේම සෞදි අරේබියා ජිසන් ප්‍රදේශයේ දිනට ආරම්භ වෙලා තියෙනවා දූවිල්ල. තවත් ඉස්සරහට පැහැ කීපකින් කුවේට් රටටත් පැමිණෙනවා කියලා තමයි දෙනවත් කරලා තියෙන්නේ. කාලුගුණ අනතුරු අඟවීමක්. පුළුවන් තරම් පරිස්සමෙන් සියලු දෙනාම. කුවේට් රජතුමාට මොකද වුනේ? කුවේට් රජතුමා මේ වගේ හදිසි තීරණයක් සියලු දෙනාටම විරුද්ධව මේ රටේ සියලු දෙනාටම විරුද්ධව හදිසි තීරණයක් ඕනෙම කෙනෙකුට සමාව නැ. මේ රජතුමාගේ පුතා වුණත් වැරදිකරුවෙක් නම් එයාටත් දඬුවම කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ සියලුම සමාජ මාධ්‍යවල. ඊයේ මේක තමයි ප්‍රථම පුවත්. රාජ්‍ය නීතිවලට යටත් වෙන නැති ඕනෙම කෙනෙක්ව අත්වනට ගැනීමට නියෝගය. අම්රුන් අමරිය بناء على ما تقتضيه المصلحة العليا للبلاد أمرنا بالآتي: مادة أولى حل مجلس الأمة، مادة ثانية يوقف العمل بالمواد 51 65 فقرة 2 3 و 71 فقرة 2 174 107
79 181 من الدستور، وذلك لمدة لا تزيد عن 4 سنوات يتم من خلالها دراسة الممارسة الديمقراطية في البلاد وعرض ما تتوصل إليه الدراسة علينا لاتخاذ ما نراه مناسبا. مادة 3، يتولى الأمير ومجلس الوزراء الاختصاصات المخولة لمجلس الأمة. أنا لا أحد فوق القانون، فمن نال من المال العام دون وجه حق سوف ينال عقابه أيا كان موقعه أو صفته. لن أسمح على الإطلاق أن تستغل الديمقراطية لتحطيم الدولة، لأن مصالح أهل الكويت التي هي فوق الجميع أمانة في أعناقنا، علينا واجب صونها وحمايتها، وكما حرص حكامنا السابقين على تثبيت دعائمها وسلموا رايتها لنا، فسيكون همنا وواجبنا كذلك أن نسلم راية الديمقراطية إلى من يأتي من بعدنا خفاقة عالية في سمائنا. أن لا أحد فوق القانون. ශාමියා ප්‍රදේශයේ තම මෙම ගිනිකල සංදර්ශනයේ රජතුමාගේ එම නිවේදනයට ඒ වගේම ජාතික සභාව ඉදිරිපිට මෙන්න මේ ආරක්ෂාව දැඩි ආරක්ෂාවක් පවත්වාගෙන තිබුණා ඊයේ දිනේදී. නැවතත් අලුත් ආණ්ඩුවක් පත් කිරීම. ඒ වගේම රජයේ අරමුදල් ඒ වගේම තමන්ගේ සේවාවෙන් යම්කිසි වංචාවක් කළ ඕනෑම පුද්ගලයෙකුට රහිව දඬුවම. කොයිට රටේ නැවතත් අලුත් ආණ්ඩුවක් පත් කරනවා. දැන් පහුගිය දවස්වල තමාතිවරණ ටික පත් වුණා. එයාලවත් දැන් ඉවත් කරලා අලුත් ආණ්ඩුවක් නැවත පත් කරනවා. දැන් රජතුමා විතරක් තනින් ඉන්නේ. නැවතත් අලුත් ආණ්ඩුවක් හදනවා. ඡන්දේ නම් ලබාගත්තේ ඒක ජනතා නියෝජිතයන්. ඒගොල්ලනුත් සහභාගී වෙනවා. නමුත් කවුරුවත් රජයට විරුද්ධව හෝ රජයේ අරමුදල් වලට සොරකම් කරන්න හෝ හානි කරන්න හෝ උත්සාහ කරන්න බෑ. එහෙම කරන ඕනෙම කෙනෙක් අත්අඩංගුවට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක අලුත් වෙනසක් ගේනවා. විශේෂයෙන්ම හිටපු අභ්‍යන්තරකටතු අමාත්‍යවරයාට පිඳි සිද්ධ වෙන්න පොදු සමාව ලබා දුන්නා. පවුල් වීසා ලබා දුන්නා. විසිට වීසා ලබා දුන්නා. නැත්නම් මෙන්න මේ වගේ කලබලයේදී අපිට නම් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් බෑ රජෙන්. ගොඩාක්ම හොඳයි. සහතික පරීක්ෂා කිරීමෙන් අධ්‍යාපනයේ සමුග ගැලවීම. අමාත්‍යාංශයේ සියලුම අංශවල සේවකයන් 40,000කට අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමට අපොහසත්විය. කවුරුවත් ගියෙන්න නැහැ තමන්ගේ අධ්‍යාපන සහතිකව. දැනට 40,000 දෙනෙකුට මෙම සහතිකය ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් ඉතාමත් එක්කෙනෙක්වත් තමන්ගේ සහතික ගිහින් දෙන්න නැහැ. මෙන්න මේක මගේ ඔරිජිනල් සහතික, මම මේක සල්ලි දීලා ගත්ත එකක් නෙවෙයි කියලා ඉදිරිපත් කරන්න නැහැ. මොකද ප්‍රශ්න? නමුත් මෙන්න මතක තියාගන්න, කුවේට් රටේ නීතිය ඔබ ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කරලා ඔබ මේ රටේ රැකියාවක් ලබාගෙන තිබුණොත් ඕනෙම ආයතනයක ඔබට ජීතාන්තය දක්වා සිරදඬුවම්, ඔබ ගත්ත සම්පූර්ණ වැටුප, මේ රටේ ඔබ ගත්ත සම්පූර්ණ වැටුප නැවත රජයට ගෙවන්න ඕනේ. කරුණාකරලා පරිස්සමෙන් ව්‍යාජ සහතිකවල් ඉදිරිපත් කරලා බොරු කරලා නම් රැකියාවක් ලබා ගන්න එපා මේ රටේ. එවාගේම රියා අනතුරුවක් අබ්දලි අධිවේග මාර්ගී පුද්ගලයෙකු මිය යාම. විදේශිකයෙකු තමයි මිය ගිහින් තියෙන්නේ. කොයිටි ජාතිකයෙකුගේ වාහනයක හැප්පෙනවා. පාර පනින්න එපා. කරුණාකරලා පරිස්සමෙන් නිරන්තරයෙන්ම මතක් කරනවා. අධිවේග මාර්ගවල නම් පාර පනින්න යන්න එපා. කරුණාකරලා පරිසං වෙන්න. අමල් හයිමාන් ප්‍රදේශයේදී මත්පැන් නිෂ්පාදනයේ සමාගමක් අත්අඩංගුවට පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. දිනාර 650ක් කුලිය ගෙවල කොයිටි නිවසක තමයි මෙම නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ වසරේ විශාලම ෆැක්ටරි එකක්. අර්ධියා ප්‍රදේශයේදී පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට. ගෑම්බ්ලින් බෝරු ගහන කණ්ඩායම තමයි මේ විදිහට අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මුදල් සමග, කාඩ් සමග. මේ රටේ ආවේ හම්බ කරන්න නේද? හම්බ කරාද පාඩුවේ ගියාද කියලා බලන්න. වැරදි ක්‍රියාවල් වලට නම් අහුවෙන්න එපා. තවත් ඉස්සරහට ඔබටත් නීතිය දැඩි වෙයි. පරිසං වෙන්න. ඒ වගේම ජිලිප් ෂොක් ප්‍රදේශයේදී ඊජිප්තු ජාතිකයන් 2 දෙනෙක් අත්අඩංගුවට.
රාත්‍රිය නෙවෙයි පෙරවරු ලයිට් කණු ළඟ වලක් හාරලා ලයිට් කණුවල තියෙන කම්බි ටික සොරකම් කරනවා. කොයිට් ජාතිකයෙකු ගත්ත වීඩියෝ අනුව තමයි මෙම පුද්ගලයන්ව අත්තරමට අරගෙන තියෙන්නේ. බලන්න කරන දේ. سلام عليك. انت ايش قاعد تسوي؟ ها؟ انت ليش قاعد تحفر الكهرباء مالت الشبه؟ ها؟ خلك وقف. ليش؟ قاعد تبغون كهرباء الدولة؟ لا لا، انت وين شنو تشتغل انت؟ ها؟ انت قاعد تبغون كهرباء الدولة عدل؟ طب ليش خايف انت؟ لو انت يعني انت لو قانوني وريني وشك. ممكن تاخذ تليفون وانا اوريك وش مكتوب. اخذ تليفونك ليش؟ انا مواطن كويتي قاعد اتمشى الان، شفت يعني. بس انتم قاعد تبوقون الان املاك الدوله عدو ولا؟ اه مش مشكله. هوندرو ما تك تياغان باوكي دوسل ابي لانكي كيكو دوتش سيدي تاكسي ريه دريكو ار باري اينا ගල් අලවල තියනවා නේද පාකින් වල කහ පාට සුදු පාට කළු පාට කියලා අන්නෝකින් ගලක් කැඩිලා පාරේ ආයෙන තිබිච්ච ගලක් භාගයක් වගේ. ඒක මෙයාට මොනවා හරි දෙයකට ජැක් ගහන්න හරි ටයර් එක උස්සන්න හරි මොනවා හරි දෙයකට අවශ්‍ය වෙලා වාහනය ඇතුළේ ඒක උස්සලා තියලා තියෙනකොටම පොලිසියෙන් ඇවිල්ලා අත්තරුන්ට අරගෙන රජයේ දේපළවල් වලට හානි කිරීම සහ සොරකම් කිරීම වසර 5ක සිර දඬුවම් අද වෙනතුරු සිරේ භාගයක් ගල් කෑලි භාගයකට රජයේ දේපළවල් සොරකම් කිරීමට අපේ ලාංකිකයෙක් ඉතාමත් හිරේ. මතක තියාගන්න මේවා විහිළුවක් නෙමෙයි, කරුණා කරලා පරිස්සමෙන් මේ වගේ වැරදිවල් නම් කවුරුවත් කරන්න උත්සාහ කරන්න එපා. මේක අපේ රට නෙමෙයි, මතක තියාගන්න. ඊයේ දිනේදී ෂුවෙක් කාර්මික නගරේ ඉන්ඩස්ට්‍රියල් ප්‍රදේශයේදී ගිනිගැනීමක් වාර්තාව. කාටවත් කිසිදු හානියක් නැහැ. ගිනි නිමන හමුදාව ඉක්මනට පැමිණි ගින්දර පාලනය කරපු තැන් ටික ගින්දර නිමලා තියෙනවා. ඉන්ඩස්ට්‍රියල් කාමරවල් වල ඉන්න අයත් පරිස්සමෙන්. ඒ වගේම දැනට ෆර්වානි ආණ්ඩකාර අබ්දුල්ලා මුබාරක් ප්‍රදේශයේ සුබ ආරංචියක් අලුත් පාරවල් ටික හදන්න යන්නේ. ඇත්තටම රියදුරන්ට නම් ගොඩාක් සතුටුයි නේද? අබ්දුල්ලා මුබාරක් ප්‍රදේශයේ ඉන්න අය මට කමෙන්ට් එකක් දාලා යන්න. ඇත්තටම සතුටුයිද නැද්ද කියලා. ඒ තරමට නම් අනහතයි පාරවල් ටික. ඒ වගේම මෙන්න ඩොක්ටර් නූරා මෙෂාන් වැඩ බලන අමාත්‍යවරිය වැඩ සටහන ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා. දැනට සියලුම මාර්ගවල ඒ වගේම ජමාල් අබ්දුල් නාසර් නම්බර 85 දෝහා සිට කුවේට් සිටි යන මාර්ගය ඉක්මනින්ම වැඩ කටයුතු ටික ක්‍රියාත්මක වෙනවා. මේ දවස් වල අද සහ හෙට පැය 48ක කාලයක් මේ මාර්ග සම්පූර්ණයෙන්ම වහලා තියෙන්නේ. පුළුවන් තරම් පරිස්සමෙන් රියදුරන් නම්බර 85 දෝහා සහ කුවේට් සිටි මාර්ගය මෙන්න බලන්න. GT වාහනයක රිම් එකක් ඩිනාර් 900යි ටයර් එකක් ඩිනාර් 120යි. මේ දෙකම කැඩලා තියෙනවා. ඩිනාර් 900යි රිම් එකක්, ටයර් එකක් ඩිනාර් 120යි. ඩිනාර් 1020යි. රියදුරන් පරිස්සමෙන්. يلا تفضل. مو حرام هالمنظر هذا الحين. يعني هنا انا امس بالليل قاعد امشي حفوه. يلا شوفوا انك شو صافي. هذا رنك كم سعره هذا؟ هذا رنك الزفت كم سعره هذا؟ 900 دينار. التاير 120. ودريك خلني ساكت. ليش كذي كذي؟ ليش ليش؟ من حفوة خايسة؟ يلا شوف شنو صار. شوروم ولا؟ ඒ වගේම නිවස මේ වගේ වාහනවල අරගෙන පෙට්‍රල් ගහන්න එහෙම යනවන පරිස්සමෙන්. පෝර්ෂ් වාහනේ තමයි මේක. පෝර්ෂ් වල තමයි මෙන්න මිල කියන්නේ යා. ඒ වගේම මෙන්න වීදුරුත් කැඩලා තියනවලු. ඉතින් ඇත්තටම ගොඩාක් පීඩනයි රියදුරන්ට තමයි. ගොඩාක් පීඩන රියදුරන්ට තමයි. වාහනවල පදින්න ගොඩාක් අමාරු මේ රටේ දැනට මේ මාර්ගවල තියෙන තත්ත්වය. ඒ වගේම පුළුවන් තරම් පරිස්සමෙන් රියදුරන්. ටයර් එකයි රිම් එකයි ඩිනාර් 1020යි. කොහේ ගෙවන්නද?
කරුණාගල පරිස්සමෙන්. ඒ වගේම පොලිස් නිලධාරියෙකුට සැලියුට්. හේතුව එතුමා නිරීක්ෂණය කරන අවස්ථාවේදී ජාබර් පාලමේ පුද්ගලයෙක් වැටිලා ගිලියන අවස්ථාවේදී ඉක්මනට රෙස්කියු කණ්ඩායමට දෙනුවත් කරලා එම ගිලි ගිය පුද්ගලයාව බේරගෙන තියෙනවා. එතරම් පුළුවන් තරම් පරිස්සම වෙනුවෙන් පාලම් ළඟ මුහුද ළඟ ගිහිල්ලා විනෝද වෙන්න යන අය කරුණාකරලා ඔබත් පරිසං වෙන්න, පවුල් සමග මේ රටේ ඉන්නවනම් ඔබගේ දරුවන් ටිකත් පරිසං කරගන්න. හැම නිතරම අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ආරක්ෂා වෙන්න. ඒ නිසා පුළුවන් තරම් පරිස්සමෙන්. මෙතනින් අවසන් කරමු කුවේට් ප්‍රවෘත්ති ටික. කුවේට් අකාමැතිව ලියාපදිංචි වෙච්ච අයගේ විශේෂ අවධානයට අද දින උදෑසන 8:30 සිට 12:30 දක්වා කාලය තුළ ඔබගේ තාවකාලික ගමන් බලපත්‍රය ලබා ගන්න පුළුවන්. 356 දිනකගේ තාවකාලික ගමන් බලපත්‍රය ඇවිල්ලා තියෙනවා. මෙතන ඔබගේ තාවකාලික බලපත්‍රය, වයිට් පාස්පෝට් එක ඔයා තානාපති කාලේට ගිහිල්ලා ගත්තා නම් වෙන කොහෙවත් යන්න නැහැ. සීල් තියන්න, අරේවා තියන්න, ස්ටාම්ප් ගන්න කොහෙවත් යන්න නැහැ. ඔයා කෙලින්ම ටිකට් එක දාගත්තා ගියා යන්න. ආයි කිසිදු වැඩක් නැහැ. ඒක මතක තියාගන්න. ටිකට් එක දාගන්නයි යන්නයි විතරයි තියෙන්නේ. එච්චරයි වැඩ කටයුතු ටික තියෙන්නේ. ඒ නිසා සල්ලි වීදම් කරන්න එක එක ටැක්සි කාර්යවන්ට, එක එක වාහන කාර්යවන්ට අහු වෙන්න එපා. තානාපති කාලේට ගියා, වයිට් පාස්පෝට් එක ගත්තා. කෙලින්ම ටිකට් එකක් එතනින්ම දාගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අඩු මිලට තියෙනවා නම් එතන දාගත්තා. ඔබ අඳුරන කවුරු හරි ටිකට් ඔෆිස් තියෙනවා නම් එතන ගිහින් දාගත්තා. කිලෝ ගන්නත් ඔබට අවශ්‍ය ප්‍රමාණය කතා කරලා දාගන්න පුළුවන්. 30ද 40ද ඒවත් බලලා දාගන්න. ඉතින් මෙතනින් බලමු අපි අංක ටික. අවුට් අංකය 717, 784, 857, 858, 871, 879, 893, 896, 898, 904, 905, 922, 943, 945, 948, 971, 972, 974, 978, 979, 982, 1051, 1127, 1137, 1143, 1145, 1182, 1209, 1310, 1398, 1399, 1409, 1412, 1435, 1447, 1448, 1504, 1507, 1510, 1636, 1687, 1717, 1757, 1788, 1795, 1803, 2113, 2151, 2153, 2167, 2186, 2187, 2188, 2195, 2233, 2316, 2391, 2392, 2447, 2448, 2480, 2502, 2504, 2509, 2535, 2586, 2677, 2690, 2693, 2710, 2749, 2782, 2941, 2969, 3002, 3009, 3236, 3473, 3782, 3780, 4291, 4313, 4332, 4385, 4391, 4410, 4434,
හාර්දාස් හාරසිය අසු එක, හාර්දාස් හාරසිය අනුතුන, හාර්දාස් පන්සීය, හාර්දාස් පන්සිය තුන, හාර්දාස් පන්සිය හැට එක, හාර්දාස් පන්සිය හැත්ත දෙක, හාර්දාස් පන්සිය හැත්ත හය, හාර්දාස් පන්සිය අසු හය, හාර්දාස් පන්සිය අනු හත, හාර්දාස් හයසිය, හාර්දාස් හයසිය හතලිස් හය, හාර්දාස් හත්සිය අට, හාර්දාස් හත්සිය දොළහ, හාර්දාස් හත්සිය දාහතර, හාර්දාස් හත්සිය පහළුව, හාර්දාස් හත්සිය දාහත, හාර්දාස් හත්සිය දහට, හාර්දාස් හත්සිය විස්ස, හාර්දාස් හත්සිය විසි එක, හාර්දාස් හත්සිය විසි දෙක, හාර්දාස් හත්සිය විසි පහ, හාර්දාස් හත්සිය විසි හත, හාර්දාස් හත්සිය පනස් හතර, හාර්දාස් හත්සිය පනස් හත, හාර්දාස් හත්සිය හැත්තේව, හාර්දාස් හත්සිය හැත්ත එක, හාර්දාස් හත්සිය හැත්ත තුන, හාර්දාස් හත්සිය හැත්ත පහ, හාර්දාස් හත්සිය හැත්ත නවය, හාර්දාස් හත්සිය අසූ, හාර්දාස් හත්සිය අසූ එක, හාර්දාස් හත්සිය අසූ නවය, හාර්දාස් හත්සිය අනුව, හාර්දාස් හත්සිය අනු එක, හාර්දාස් හත්සිය අනු තුන, හාර්දාස් හත්සිය අනු පහ, හාර්දාස් හත්සිය අනු හත, පන්දාස් දහනවය, පන්දාස් අසූ එක, පන්දාස් අසූ පහ, පන්දාස් අනු එක, පන්දාස් අනු දෙක, පන්දාස් අනු හතර, පන්දාස් එකසිය, පන්දාස් එකසිය දෙක, පන්දාස් එකසිය තුන, පන්දාස් එකසිය නවය, පන්දාස් එකසිය දහය, පන්දාස් එකසිය දාහතර, පන්දාස් එකසිය පහළුව, පන්දහස් එකසිය දාහත, පන්දහස් එකසිය දහට, පන්දාස් එකසිය විසි අට, පන්දහස් එකසිය තිස් හතර, පන්දාස් එකසිය හත්තලිස් නවය, පන්දාස් එකසිය පනස් හතර, පන්දාස් එකසිය පනස් පහ, පන්දාස් එකසිය පනස් හය, පන්දාස් එකසිය පනස් හත, පන්දාස් එකසිය හැට එක, පන්දාස් එකසිය හැට තුන, පන්දාස් එකසිය හැත්ත දෙක, පන්දාස් එකසිය හැත්ත තුන, පන්දාස් එකසිය හැත්ත පහ, පන්දාස් එකසිය හැත්ත හත, පන්දාස් එකසිය හැත්ත අට, පන්දාස් එකසිය අසුව, පන්දාස් එකසිය අසූ එක, පන්දාස් එකසිය අසූ හතර, පන්දාස් එකසිය අසූ පහ, පන්දාස් එකසිය අසූ නවය, පන්දාස් එකසිය අනු එක, පන්දාස් එකසිය අනු දෙක, පන්දාස් දෙසිය දාසය, පන්දාස් දෙසිය දාහත, පන්දාස් දෙසිය හතලිස් හය, පන්දාස් දෙසිය හතලිස් හත, පන්දාස් දෙසිය හතලිස් නවය, පන්දාස් දෙසිය පනස් තුන, පන්දාස් දෙසිය අසූ හත, පන්දාස් තුන්සිය දාහත, පන්දාස් තුන්සිය විසි හත, පන්දාස් තුන්සිය විසි අට, පන්දාස් තුන්සිය විසි නවය, පන්දාස් තුන්සිය තිහ, පන්දාස් තුන්සිය තිස් එක, පන්දාස් තුන්සිය තිස් දෙක, පන්දාස් තුන්සිය තිස් තුන, පන්දාස් තුන්සිය තිස් පහ, පන්දාස් තුන්සිය හතලිය, පන්දාස් තුන්සිය හතලිස් එක, පන්දාස් තුන්සිය හතලිස් තුන, පන්දාස් තුන්සිය හතලිස් හතර, පන්දාස් තුන්සිය හතලිස් අට, පන්දාස් තුන්සිය හතලිස් නවය, පන්දාස් තුන්සිය පනහ, පන්දාස් තුන්සිය පනස් තුන, පන්දාස් තුන්සිය පනස් හතර, පන්දාස් තුන්සිය පනස් නවය, පන්දාස් තුන්සිය හැට පහ, පන්දාස් තුන්සිය හැට හය, පන්දාස් තුන්සිය හැට අට, පන්දාස් තුන්සිය හැත්තේව, පන්දාස් තුන්සිය හැත්ත එක, පන්දාස් තුන්සිය හැත්ත දෙක, පන්දාස් තුන්සිය හැත්ත තුන, පන්දාස් තුන්සිය හැත්ත හතර, පන්දාස් තුන්සිය හැත්ත පහ, පන්දාස් තුන්සිය හැත්ත හය, පන්දාස් තුන්සිය හැත්ත හත, පන්දාස් තුන්සිය හැත්ත අට, පන්දාස් තුන්සිය හැත්ත නවය, පන්දාස් තුන්සිය අසූව, පන්දාස් තුන්සිය අසූ එක, පන්දාස් තුන්සිය අසූ තුන, පන්දාස් තුන්සිය අසූ පහ, පන්දාස් තුන්සිය අසූ හය, පන්දාස් තුන්සිය අනුව, පන්දාස් තුන්සිය අනු තුන, පන්දාස් තුන්සිය අනු හතර, පන්දාස් තුන්සිය අනු පහ, පන්දාස් තුන්සිය අනු හය, පන්දාස් තුන්සිය අනු හත, පන්දාස් තුන්සිය අනු නවය, පන්දාස් හාරසිය, පන්දාස් හාරසිය එක, පන්දාස් හාරසිය දෙක, පන්දාස් හාරසිය හතර, පන්දාස් හාරසිය පහ, පන්දාස් හාරසිය හය, පන්දාස් හාරසිය නවය, පන්දාස් හාරසිය දහය, පන්දාස් හාරසිය දහතුන, පන්දාස් හාරසිය දහත, පන්දාස් හාරසිය දහට, පන්දාස් හාරසිය දහනවය, පන්දාස් හාරසිය විසි දෙක, පන්දාස් හාරසිය විසි තුන, පන්දාස් හාරසිය විසි හතර, පන්දාස් හාරසිය විසි පහ, පන්දාස් හාරසිය විසි හය, පන්දාස් හාරසිය විසි හත, පන්දාස් හාරසිය තිස් එක, පන්දාස් හාරසිය තිස් දෙක, පන්දාස් හාරසිය තිස් හතර, පන්දාස් හාරසිය තිස් හය,
Pandahas harsiya hatalia. Pandahas harsiya hatalis hatra. Pandahas harsiya hatalis haya. Pandahas harsiya hatalis navia. Pandahas harsiya panas eka. Pandahas harsiya panas tuna. Pandahas harsiya panas hatra. Pandahas harsiya panas paha. Pandahas harsiya panas hatra. Pandahas harsiya panas navia. Pandahas harsiya heta hatra. Pandahas harsiya heta paha. Pandahas harsiya heta ata. Pandahas pansiya panas eka. Pandahas haisiya haya. Pandahas haisiya ata. Pandahas haisiya panas eka. Pandahas haisiya panas tuna. Pandahas haisiya asu ata. Pandahas haisiya anuva. Pandahas atasiya da hatra. Pandahas navasiya asu hata. Haidas ekasiya tis hatra. Haidas desiya haya. Haidas pansiya tis eka. Haidas atasiya visi haya. Haddas ekasiya heta hatra. Atadas pansiya anuva. Anka heta ata. Haisiya panas eka. Hatsiya visi haya. Navasiya dolaha. Navasiya hatalis tuna. Eddas desiya navaya. Eddas desiya heta tuna. Eddas tunsiya tuna. Eddas tunsiya visi haya. Eddas harsiya hata. Eddas harsiya tis tuna. Eddas harsiya tis ata. Eddas harsiya heta hatra. Eddas harsiya anu hata. Eddas pansiya heta eka. Eddas pansiya heta paha. Eddas pansiya asu hata. Eddas haisiya dahaya. Eddas haisiya visi hata. Eddas haisiya hatalis ata. Eddas hatsiya eka. Eddas hatsiya anu deka. Eddas atasiya ekulaha. Eddas navasiya visi deka. Eddas navasiya panas navaya. Dedas tunsiya panas navaya. Dedas tunsiya heta tuna. Dedas harsiya navaya. Dedas harsiya anu navaya. Dedas haisiya asu hata. Dedas hatsiya dahanavaya. Dedas hatsiya tis eka. Dedas atasiya visi hata. Dedas atasiya tis hata. Dedas atasiya anu haya. Dedas navasiya asu eka. Dedas navasiya anu eka. Tundas heta hatra. Tundas hette eka. Tundas asu deka. Tundas ekasiya paha. Tundas ekasiya tiha. Tundas ekasiya heta hata. Tundas desiya hatalis deka. Tundas desiya hatalis ata. Tundas desiya asu hata. Tundas desiya anu navaya. Tundas tunsiya dasaya. Tundas tunsiya visi paha. Tundas tunsiya hatalis deka. Tundas tunsiya heta tuna. Tundas tunsiya heta paha. Tundas tunsiya asu tuna. Tundas harsiya haya. Tundas harsiya pahaluwa. Tundas harsiya visa. Tundas harsiya panas paha. Tundas harsiya asu navaya. Tundas pansiya hatalis hata. Tundas pansiya hatalis ata. Tundas pansiya panas navaya. Tundas pansiya heta eka. Tundas pansiya heta deka. Tundas pansiya heta hata. Tundas pansiya anuva. Tundas haisiya paha. Tundas haisiya hataliya. Tundas haisiya heta navaya. Tundas hatsiya daha navaya. Tundas hatsiya asuva. Tundas hatsiya anu ata. Tundas atasiya eka. Tundas atasiya anuva. Tundas navasiya tis deka. Tundas navasiya hatalis haya. Tundas navasiya panas eka. Tundas navasiya anu navaya. Hardas heta. Hardas heta eka. Hardas ekasiya da hatra. Hardas ekasiya panas hatra. Hardas ekasiya heta paha. Hardas desiya hata. Hardas desiya da hatuna. Hardas desiya pahaluva. Hardas desiya tis paha. Hardas desiya panas tuna. Hardas desiya anu deka. Hardas tunsiya panas ata. Hardas harsiya navaya. Hardas harsiya panas navaya. Hardas pansiya da hata. Hardas hatsiya da tuna. Hardas hatsiya asu haya. Hardas atasiya ekulaha. Metnin avasan una. අද දවස නම් ලිස්ට් නම් ටික වෙනම ඇවිල්ලා නැහැ. මේ ඔක්කොම නම්බර් තමයි ඇවිල්ලා තියෙන්නේ. අවුට් දීපු නම්බර්ස් ටික. ඒ වගේම අවුට් කියලා වෙනම සඳහන් කරලාම නම් ටිකක් දාලා තිබුණා නම් සහ නම්බර් ටික. ඒ වගේම ඔතනෙන් 262 න් පහල ඊට පස්සේ ඔක්කොම ගියා අවුට් කියලා සඳහන් නැති නම්බර්ස් ටික. ඒක ඔතන පහුගිය දවස්වල නම් කලවම් වුණා. එක එක වෙනස් වුණා. ඒ වගේම ප්‍රමාද වෙලා තව කෙනෙකුගේ නම ඇවිල්ලා තියෙනවා. තව කෙනෙකුගේ නම්බර් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න වලට නැවත හදලා ආපු ඒවා තමයි. ඒවත් අංකේ හරහා තමයි එන්නේ. ඒ නිසා ඔක්කොම අංක තමයි තියෙන්නේ මෙතන. තනියෙන් නම් ලිස්ට් එකක් කියලා දාලා නැ. නම් සහ
නම්බරේ තමයි සඳහන් කරලා තියෙන්නේ. අනිවාර්යෙන් මම දෙරට සඳහන් කරපු අංක අයිතිකරුවා යන්න අනිවාර්යෙන්. එහෙම යනකොට ඔබගේ තාවකාලික බලපත්‍රයේ නොමැතිව වෙන කෙනෙකුගේ ඇවිල්ලා තියෙනවනම් එතනින්ම ඔබට අනිවාර්යෙන් නැවත අලුත් එකක් එතනින්ම ලබා ගන්න පුළුවන්. ඔබටම ගිහින් සීල් කරන්න අවශ්‍ය නම්. එහෙම නැත්නම් තව සත්‍යාකාරී ඉවසන්න වෙන ඔයාගේ එක ඇවිල්ලා නැවත සීල් එකට යන්න. ඉතින් මේ දවස්වල පහුගිය දවස්වලත් මේ ප්‍රශ්නේ තිබුණා. මම දෙනුවත් කරා ඔබට. මොකද පහුගිය දවස්වලත් නම් ඇවිල්ලා තියෙනවා නම්බර් ඇවිල්ලා නැහැ. නම්බරේ ඇවිල්ලා තියෙනවා නම් ඇවිල්ලා නැහැ. ඒ වගේ ගැටලුවක් තිබුණා. නමුත් ඒක ඉක්මනින්ම හරි ගස්සනවා කියලා විශ්වාස කරනවා නිලධාරීන්. ඒ වගේම මෙච්චර විලාවක් අරගෙන මේ නම්බර්ස් ටික කියවන්න හේතුව මොකද? නැත්තම් කියන්න පුළුවන් 1000 ඉඳලා 5000 වෙනකම් නම්බර්ස් ටික ඇවිල්ලා තියෙනවා යන්න කියලා. එහෙම කියන්න බෑනේ. 1යි ඊට පස්සේ 3යි ඊට පස්සේ 9යි ඊට පස්සේ 11යි 20යි එහෙම තමයි යන්නේ. මගේ හැරලා තමයි යන්නේ. ඒකෙන් සමහර අංකවල දැනට ලංකාවට ගිහිල්ලත් ඉවර ඇති. සමහර අයගේ අංක නම් නොලැබීමට කනගාටුයි. බලමු තවත් ඉස්සරහට සතියක් තුලත ඉතුරු නම්බර්ස් ටික එනවා. මේ වෙන විට 6000 වෙනකම් නම්බර්ස් ටිකක් එවිල්ලා තියෙන්නේ. නමුත් සමහර ඒවා මගේ හැරලා ඇති. ඒ වුණාට ඔබට ගිහින් ස්වේච්ඡාවෙන් ඔබගේ කැමැත්තට ඔබ ගිහින් සීල් එකක් ගහන්න කැමැති ඉක්මනින්ම යන්න ඕනේ. එහෙම පුද්ගලයෙක් ඉන්නවා නම් ඔබටත් ගිහිල්ලා ඔබගේ ගමන් බලපත්‍රය එවිල්ලා තියෙනවද කියලා චෙක් කරලා එතන තියෙනවා නම් තාම CID එවලා නැහැ. එම්බසියේ තියෙනවා. එහෙමනම් ඔබටත් අරගෙන ගිහිල්ලා පළවෙනින්ම ගොයිඩ් සිටි ගියා සීල් එකක් ගැහුවා ස්ටැම්ප් එකක් ගැහුවා ඩිනර් පහක් ගෙවලා ඊට පස්සේ ඊළඟට ජවසත් එක ගිහිල්ලා සීල් එකක් ගහගෙන යන්න විතරයි තියෙන්නේ. ඉතින් එහෙම හදිසියක් තියෙන කෙනෙක් නම් ගිහින් බලන්න තියනවද කියලා. එහෙම නැතිව දැන් මේව නම්බර් සඳහන් කරපු අය ඔබටත් පුළුවන් ගිහිල්ලා ඔබගේ තාවකාලික බලපත්‍රයේ අද දවස උදෑසන 8:30 සිට 12:30 දක්වා කාලය තුළ තානාපති කාර්යාලය වෙත ගිහිල්ලා ඔබගේ තාවකාලික බලපත්‍රය ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මෙන්න මේක මතක තියාගන්න. මේ කොලේ ගත්තයින් පස්සේ කෙලින්ම ටිකට් එක දැම්ම ගියා යන්න. එච්චරයි. වෙන කොහෙවත් යන්න නැහැ. කොලේ ඕනෙත් නැහැ, සීල් ඕනෙත් නැහැ. වෙන මොනවත් ඕනේ. ඔයාලට ඔක්කොම කරලා තමයි මෙතන ඉවලා තියෙන්නේ. මං එදා දෙනවත් කරපු අර කොලවල් දෙකක් ඒවා කතන්දර ඔයාලට නැහැ. මොකද ඔයාලගේ නම්බර්ස් ටික තානාපති කාර්යාලයෙන් ලැබිලා තියෙන්නේ. ඒ වගේම එයාලා සීලම වැඩ කටයුතු ටික අවසන් කරලා තමයි ඔබට પાස්පෝර්ට් එක අතට දීලා තියෙන්නේ. ඒක අරගෙන ටිකට් එක දැම්ම ගියා යන්න. එච්චරයි. අමතර මොනවත් නැහැ. ඒ වුණාට අද දවසේ යාගන්න බැරුව ගියත් 60 යන්න අනිද්දා යන්න. නමුත් ඉක්මනින්ම ගිහිල්ලා ඔයාගේ වයිට් પાස්පෝර්ට් එක අරගන්න. මොකද ඔයා කල් දාන්න තව කෙනෙකුගේ අවස්ථාවක් නැති වෙනවා තමයි. ඔයාලා ගිහින් ඉක්මනින්ම ගන්න. සමහර විට ඔයාට දැන් දෙනට යන්න අවදාහසක් නැහැ. තව සතියක් හරි සති දෙකක් හරි මං ඉන්නවා. එහෙම හිතන කෙනෙක් නම් ඔබ ගිහින් ඔබගේ කොලේ අරන් අතේ තියාගන්න. ඔයාගේ ඕන කැමැති දවසක මේ පොදු සමය ඉවර වෙන්න කලින් යන්න. සීල් ඔක්කොම තියලා තියෙන්නේ. අනික ඔයාට දවස් 10කින් දවස් 5කින් සීල් එක වැදුනා නම් යන්න ඕනේ කියලා කිසිදු ප්‍රකාශයක් ඉතාමත් නැහැ. තානාපති කාර්යාලනවත් දෙනවත් කරලා නැහැ. කාවත් මේ කල්ලිකුත් වෙලා ඔයාගේ සීල් එක නැවතකින් සීල් ගාගෙන එන්න කියලා කියන්න නැහැ. තානාපති කාර්යාලය මං කීපාරක් විමර්ශන කරලා තියෙනවා මේ පිළිබඳව ඔයාලා කියලා නැහැ. ඒ විදිහට නැහැ. ඔයාලට කල්ලිකුත් වෙන දිනේ අතන සඳහන් කරලා තියෙනවා. ඒ දිනේ ඇතුළ ඔබට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කාගේවත් ව්‍යාජ කතාවල් එක එක කටකතාවල් අහන්න එපා. එහෙම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම අනිවාර්යෙන් දැනුවත් කරනවා. ඉතින් පුළුවන් තරම් ඉක්මනින්ම කොලේ ගන්න. යන එකයි නොයන එකයි ඔයාගේ කැමැත්ත. නමුත් ඔයාට දෙනට කොලේ ගන්න අවශ්‍යයි. ඉක්මනින්ම ගිහලා කොලේ අරන් තියා ගන්න අතේ. පස්සේ ඔයාට යන්න කැමැති දවසක ටිකට් එක දාගෙන යන්න. ඒ වගේම තානාපති කාර්යාලයට ගියා මේ කොලේ ගත්ත නම්බරේ ඔයාගේ නම්බරේ පෙන්නවා પાස්පෝර්ට් කොපියක් අරගෙන යන්න ගිහිල්ලා પાස්පෝර්ට් කොපිය නැතත් ඔයාගේ අංකේ තියෙනවනේ ඒක අරගෙන යන්න පුළුවන් නම් අනිවාර්යෙන් પાස්පෝර්ට් කොපිය හරි නැත්නම් ඔයාගේ දොරකඩනේ අතේ අරගෙන ගියත් ඔබටනේ කෝල් ගන්න ඔයාගේ නම්බරේ ඇතුළත තියෙනවනේ ඔන්න ওই නම්බරේ හරි සාක්ෂියට අරගෙන යන්න තව කෙනෙක්ගේ එවන්න එපා ඔයාගේ නම්බරේ කොලේ ගියන කියලා ඔයාම යන්න ඕනේ එහෙම අරගත්තට පස්සේ ඔයා අතේ තියාගන්න කවදාද ටිකට් දාන්න ඕනේ තානාපති කාර්යාලයට ටිකට් දාන්න ඔෆිස් තියෙනවා ඒහෙ දාන්නත් පුළුවන් ඔය අඳුරන කවුරු හරි එළියේ ඉන්නවනම් එයාලගෙන් දාන්න පුළුවන් ඒ වගේම සාමාන්‍ය ගාන ජහරා ඉඳලා මෙහෙට එන්න ඩිනාර් 4:45යි ඒවිල්ලා කොලේ අරගෙන නැවත යන්න නම් ඩිනාර් 8ක් ගන්නවා වැඩිපුර එච්චරයි ඩිනාර් 20:30ක් යන්න නැහැ මතක තියාගන්න
එනම් අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දනති යාළුවන්ටත් ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සියලු දෙනාටම දෙවි පිහිටයි.